දෙනාට සුබ නවසරක් වේවා. ඒ වගේම අපේ ග්‍රාම සේවක වසම වැලිය වසම බාර ග්‍රාම නිල සේවන දාරේ අපේ දර්ශන රජමන්දු මහත්මයාගේ නවසරයි. ඒ වගේම අද දවසේ මේ වැඩ ටික එදා මට මතකයි ඔයාලා මවරුවෙන් ප්‍රශ්න තියාගෙන මරණ බිය ඇතිලා අර ගාලාර පැත්තෙන් එයි කියලා කණ්ඩායමකට ලොකු ප්‍රශ්නයක් ආවා පැත්තෙන් කරේ ප්‍රමාණයක් නායකීපත් එකත් එක්ක ඊළඟ පැත්තත් එක්ක ප්‍රශ්න ආවා. ඒ වෙලාවක කඳවුරට වෙලා ඉන්නකොට ජීවිතේ මම හිතන්නේ කෑම ටික ගෙනල්ලා දුන්නා අවශ්‍යක මාත්‍යලා වෙන ප්‍රශ්න තුමාලා අනිත් සියලු දෙනා වැඩිහත් වෙලා මේ තමන්ගේ ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක මම කතා කරා. ඒ වෙලාවේ අපි ග්‍රාමසේක මාත්‍යා කිව්වේ මේ ළමයිට පොඩ් ටික දෙන්න පුළුවන් නම් හොඳයි අයියා කියලා. ඒ දවස් ටිකේ අපි උත්සාහ කරා කොහොමද ඒක කරන්න කියන එක. ඒ කරන්න කියන එක උත්සාහ කරනකොට ඇත්තම ප්‍රතිකමලේ මේ මාත්‍යා ගොඩක් ලංකාවේ අර පැත්තේ යාපනයේ ඉඳලා පල්ලෙහාට එනකන් ඉන්න හැම දුප්පත් කෙනෙකුටම පුළුවන් උපරිම උදව් කරන බයිසිකලේ ගිහිල්ලා තමයි ගොඩක් උදව් කරන්නේ. එහෙම උදව් කරන කෙනෙක් සජික මාත්‍යා. ඒත් එක්කම අපේ තිල්ල මල්ලි මේගොල්ලෝ ලොකු කැපකිරීමක් කරනවා ඔයගොල්ලෝ වෙනුවෙන්. අපිටත් වඩා දෙයක් සමහරලාට අපිටත් බැරි දේවල් බොහෝ ප්‍රමාණයක් මේගොල්ලෝ ඒගොල්ලොත් එක ඉන්න යාළුවෝ පිටරවත්තු ඒ සියලු දෙනාත් එක්ක එකතු වෙලා කරගෙන යනවා. ඒකට මම ඔයාලගේ ප්‍රශ්නේ ආවට පස්සේ ග්‍රාමසේක මහත්තයාත් එක්ක එදා ගත්ත තොරතුරු ටික ගමේ ගොඩක් ඇති තවත් දුප්පත් අයත් මේ ගමේ ඇති ඉන්නවා ඒක අපි දන්නවා. නමුත් හැමෝටම මේ වෙලාවක ඩන් කරන්න අමාරු හින්දා ඔයගොල්ලොන්ට රස්සාව නැතුව හිටියා වගේ කාලෙම. ඒ ඇවිල්ලත් පහුගිය දවස් ටිකේ රැඳලා යන්න බැරි වෙන්නේ නැති ගෙදරවල් රස්පස් කරගන්න දේවල් රවිලාගේ පස්සේ ආරාචාගේම පස්සෙන් කඩාගෙන වැටලා පස්සෙන් හේත් වෙලා තිබ්බේ වතුරෝල් පත්තා වතුරා අපිට දැන් තිබ්බා. ඒ වගේ නිසා කාලයක් තාමත් මම හිතන්නේ හරියට රස්සාව කරගන්න බැරි වෙන නිසා ඔයගොල්ලෝ ඔක්කොම ගෞරවණීය මාතෘකාවට එදා කිව්වේ අපේ ළමයිට දෙවෙනි ඉස්කෝලේ පටන් ගන්න පොත්පත් ටික අරන් දෙන්න පුළුවන් නම් හොඳයි කියන එක. ඒ යෝජනාව කීප දෙනෙකුට කිව්වට පස්සේ තව කීප දෙනෙක් කතා කරා. මේ ඉක්මනටම සජික මල්ලි සජික මහත්තයා ඒක බාරගත්තා. හරි අයියා අපි ඒක කරමු අපි ඒක උදව් කරමු කියලා තිල්ල මල්ලිත් ඒක අද දවසේ මේ ගොඩක් ඈත ඉඳලා ඊයේ දවසේ හොරෝ හිටපු දුප්පත් අහිංසක දරුවන්ට පොත්පත් දීලා ඒ ළමයින්ගේ ඉගෙන ගන්න අවශ්‍ය කටයුතු සලසනවා වගේම නැති බැරි දුප්පත් ගෙවල් ටික හරි අසල් දෙන වැඩ පිළිවෙලට ගොඩක් උදව් කරන කෙනෙක්. ලංකාවේ හැමෝටම උදව් කරන අත්පොත සමාජ සත්කාරක වැඩසටහන කරන ශෂික මහත්තයා එයා තමයි අද දවසේ මේ ටිකට අපට උදව් කරන්නේ. එතකොට අපි අර සතුරේ හොඳ ග්‍රාමසේක මහත්තයෙක් කියන හින්දා මේ මැදිහත් වීම හරියට ගෙන ඉන්නවා කරනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා අද මේ සමහර ළමයින්ගේ අඩුපාඩු දින පුළුවන් මේ දෙන ටිකේ. මේ අඩුපාඩු මොනවාද ඉබ්බත් මේ ටික වාර අරගෙන. හැබැයි ඉතින් එක ප්‍රශ්නයක් තියෙනවා. මේ දරුවෝ හරියට උගන්වන්න දැනට ඔය අම්මලා තාත්තලා උනන්දු වෙලා උග වැඩ කරන්න. අපි කොච්චර දේවල් දුන්නත් වැඩක් නැති වෙයි. ග්‍රාමසේක මහත්තයලා ජතික මහත්තයලා ඇවිල්ලා කොච්චර උදව් කරත් වැඩක් නැති වෙයි. ඔයගොල්ලෝගේ උනන්දුවක් නැතුව මේ දරුවෝ ආපහු ඉගෙන ගන්න නැති දරුවන් බවට පත් වෙනවා. එහෙනම් පාසල් ටික තියෙනවා අපේ වගේ ප්‍රශ්න තියෙනවා නම් කියන්න. ඒ ගුරුවරුන්ගේ ප්‍රශ්න සහ අනිත් දේවල් ඒ වගේ ඒවා සම්පූර්ණ කරන්න ලෑස්ති. හැබැයි ඔයගොල්ලෝ හැමෝම එකතු වෙනවා. හැමදාම කුලී වැඩට යන කෙනෙක් ඔයි. මේ දරුවොත් ඔයගොල්ලෝ ගියා වගේ කුලී වැඩ කරන රස්සාවකට යවන්නේ නැතුව මේ දරුවෝ ඉගෙනගෙන ලොකු ඔෆිස් කාර්යාලයකට ගිහිල්ලා පච්චේරිය වැඩ කරන මහත්තයෙක් නෝන කෙනෙක් කරනවා. රාජසේක මහත්තයලා වගේ තනතුරු වලට එන්න. රාජේෂී ලේකම්වරයා දිසාපතිවරයා දක්වා යනවා දන්නවද මේ? සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා ප්‍රශ්නයක් අපේ රටේ නැහැ. කවුගේ කාලේ අපේ රටේ දිස්ත්‍රික් එකේ මහදිසාපතිතුමා කවුද ඉන්නේ? පතිස්තරන්ද මහත්තයා දෙමළ කෙනෙක්. මන්නාරම්වල. ඒක මොනවාද දිස්ත්‍රික් එකේ පාලනය කරේ එයා? ඒව ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලොත් අතට යන අවස්ථාව තියෙනවා. එද ඔබ හැමෝම එකතු වෙලා අපි හැමෝම මේ ගම්මල සිංහල දෙමළ ප්‍රශ්නයක් නෑ අපිට. අපි හැමෝම ඔක්කොම එකට සහෝදර වගේ ඉතිවත්ව ඥාතිත්වයෙන් ඔක්කොම හැම දිස්සෙම කටයුතු කරන්නේ. එහෙනම් අද මේ කරපු සත්කාරය මම බොහොම පිං දෙනවා ශෂික මල්ලේට, තිල්ල මල්ලේට මේ මහන්සියලා මේ ඇවිල්ලා. ඒ වගේම මේ සමාජ සත්කාරයට උදව් කරපු බොහෝ පිරිසක් ඉන්නවා. ඉස්සෙල්ලාට උදව් ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනා වෙනුවෙන් පිං දෙනවා. ඒ වගේම මේ සියලු කටයුතු කළමනාකරණය කරමින් මේ ලේඛන සකස් කරලා ඒ වගේම අපි දැක්ක කඳවුරේ වෙච්ච දවස් ටිකේ රාජ්‍ය නිලධාරී සමාන එහෙම කරන්නේ නැහැ. අපේ ග්‍රාමසේක මහත්තයා දවස් ගානම රෑ 1යි 2යි යනකොට උදේ පාන්දර ආයෙනවා කැම්ප් ටික හම්බ වුණාද කියලා බලනවා, කැම්ප් එක පිරුම් වෙලාද කියලා බලනවා. සමහරවිට එහෙම ප්‍රශ්න ආපු වෙලාවල් තිබ්බා. හැම දෙයක්ම හොයලා බලපු ග්‍රාමසේක නිලධාරීවරයෙක් විදිහට මොන ප්‍රශ්න මොන බාධක මොන අභියෝග තිබ්බත් ඒවත් එක්ක ඒ ගමත් එක්ක ඉන්නවා.
ඒකයි ද අපේ ගින්නුවේ ග්‍රාමසේක මහතා ට්‍රාන්ස් කරන්න බලන්නේ. එහෙනම් අපි දන්නවා ඔයාලට දෙක තැනිලා තියෙනවා. ඒ නිසා අද මේ කරන්නේ පොඩි දෙයක්. ඉස්සරහම ප්‍රශ්නයක් ගැටලුවක් ආවොත් අපි කොහෙන් හරි උදව් කරන්න දැෂනල් ලෝගේ අපි බොහෝ දෙනෙක් ඉන්න අපි ඒගොල්ලෝ සම්බන්ධව උදව් කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ හරි තැන ඉන්න ඕන. ඔයගොල්ලෝ මහන්සි වෙන්න මේ ළමයි උගන්නන්න මේ පොත්වල ලියන්නේ මොනවද කියන එක හොයන්න වෙයි. ඉස්කෝලේ ටීචර්ලා දෙන වැඩ ටික ඇවිල්ලා මේ ළමයි මේ පොත්වල ලියනවාද කියන්නේ පොඩි ළමයින්ට තේරෙන්නේ නැහැ. අම්මලා තාත්තලා ඒවන ඒ වෙනුවෙන් උනන්දු වුණොත් කොහොමද කරන්න තියෙන්නේ? හොඳට ඉගෙනගෙන හොඳ ලොකු මහත්තුරු වෙලා මේ ප්‍රදේශයේ රටට වැඩ කරන්න පුළුවන් කෙනසක් වඩ පරිවර්තනය වෙන්න ඕන. ඒක තමයි දශික මාමලාගේ විශ්වහත්යලාගේ තිල්ල මල්ලිලාගේ තියෙන සතුට. ඒගොල්ලෝ මේ දුක් වෙලා දුක් මහන්සියෙන් තව කවුරුහරි හම්බ කරපු මොදලක් ඒගොල්ලෝ මහන්සියෙන් හම්බ කරන මොදලක් මේ සියලු දේවල් ගෙනල්ලා දෙන්නේ මේ ළමයිට හොඳ දැනකට යන්න පාර දකින්න ඕන නිසා. ඒ දේශයේ දනාල අධ්‍යාපනයට ස්තුතිවන්ත වෙමි. රාසික මාතලට ස්තුතිවන්ත වෙමි. ඔබ පෞගී කාලේ ප්‍රශ්න පොඩ කර මොන දෙන්න. ඒ සියලු කටයුතු මේනකොට ස්ටිමින්ස් රස කරන්න ඇති. ඒක බාර දීලා ඇති. අපි ඉක්මනට මේවත් ආචාර්ය දවන්ට සම්බන්ධ කරලා ගන්න ලබා දෙන්නම්. ගලේ මේ ප්‍රශ්නේ දැන් විසඳගෙන යමින් බලන්න. ඉස්කෝලේ ගිහිල්ලා එනවා. පොත් ටික ගෙදර තියෙනවා, බෑග් එක තියෙනවා. ඊට පස්සේ මොනවද ඉගෙන ගත්තේ කියලාවත් ළමයාගෙන් අහන්නේ නැහැ. දෙමව්පියෝ පවදාට ආයේ පොත් ටික බෑග් එකේ තියෙනවා, ඉස්කෝලේ යනවා එනවා. ඒක නෙමෙයි අධ්‍යාපනය කියන්නේ. අධ්‍යාපනය කියන්නේ දෙමව්පියෝ අනිවාර්යෙන් පිටිපස්සෙන් ඉන්න ඕනේ. නැත්තම් ඒ ඔයාලගේ දරුවෝ ඔයාලා ඉන්න තැනම තමයි. අනේ ඒක තමයි මම අපි හැම වෙලේම කියන්නේ. ඔයාලට ඔයාලා ඉන්න තැනින් ගොඩ යන්න පුළුවන් නම් ඒ එකම විදිහ ඔයාලගේ දරුවන්ගේ අධ්‍යාපනය. අනේ ඒ නිසා ඔයාලගේ දරුවන්ට බඩට නොකා හරි උගන්නන්න. ඒක තමයි කියන්න තියෙන ලොකුවට කියන්න දේවල් නැහැ. මොකද අපි මේක අවසන් කරමු. මේ ඉතින් නැවත නැවතත් කියන්න තියෙන්නේ දරුවන්ට පුළුවන් තරම් උගන්වන්න, දරුවන්ගේ අධ්‍යාපනය ගැන හොයලා බලන්න. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලට ආයෙත් ප්‍රාර්ථනා කරනවා 2019ට වඩා 2020 කඳුළු වලට වඩා සතුට ලැබෙන නව වසරක් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. Thank you.